එහිදි මම කැසට් එකක් කරා. කැසට් එකක් කරාට පස්සේ මට යම් යම් තැන් වලින් කෙනෙහිලිකම් ආවා. ඔයාටත් එක තැනක ඉන්න බෑ නේද? මොකද අපි දන්නේ විදියට සංගීත කණ්ඩායම් ගණනාවක් හිටියනේ. ඔයා මුල අමතක කරා කියලා කට්ටිය කියනවා. නෑ ඩිල්න් එහෙම දෙයක් නෑ. Shaa, wrong turn. Shaa. අයිබෝවන් හැමෝටම ඔන්න අද අපි Shaafm wrong turn එක ටර්න් වෙන්න හදන්නේ ඕලාරේ සංගීත කණ්ඩායම පැත්තට. අද සංගීත කණ්ඩායමේ නායකතුමා සහ ඒ වගේම තමයි සංගීත කණ්ඩායමේ එරංග බණ්ඩාර ඇවිල්ලා ඉන්නවා. රොෂාන් අක්මීමන සංගීත කණ්ඩායමේ නායකතුමා. අයිබෝවන්. 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 රයිට්. අපි අද පොඩි වෙනස්ම කතා බහක්. කට්ටිය දන්නවා අපේ රොන් ටර්න් එක යන විදිය. ඉතින් මම දන්නේ ඒ විදිය ගැන ඔයා දන්නවනේ. ඔත් එහෙමයි. දැනගෙන තමයි අපි ආවේනේ. දැනගෙන ආවේ අම්මෝ. රයිට්. කොහොමද වෝලාරේ හැදෙන්නේ? වෝලාරේ හැදෙන්නේ ඩිලන් මෙහෙමයි. මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා මම වෙනත් වෘත්තියක හිටියේ. එහිදි මම කැසට් එකක් කරා. කැසට් එකක් කරාට පස්සේ මට යම් යම් තැන් වලින් කෙනෙහිලිකම් ආවා. ඒ කියන්නේ කෙනෙහිලිකම් කියන්නේ මම ওই ෂෝ වලට ගියපුවාම සමහරට මගේ අලුත් සින්දු දීපුවාම ඒවා බලන්න නැති වුණාම සමහර කණ්ඩායම හැමෝම නෙමෙයි සමහර කණ්ඩායම ඒ වෙලාවේ මට හිතුණා මම බෑන්ඩ් එකක් කරන්න ඕන කියලා. ආහහ. එතනදී මට හම් වෙනවා නේද මේ චතුරංග කියලා සුන්දර යාළුවෙක්. චතුරංග විතානගේ. එයා හරහා තමයි මේක ගොඩ නැගෙන්නේ. එතකොට එයාට අපිට සෙට් වෙනවා ජොලි මල්ලි කියලා ඒ කියන්නේ තවත් කෙනෙක්. එයා ප්ලේස් ලා හොයලා මොකද ඒ කාලේ මේ ඩිලන් අපිට ප්ලේස් ලා හොයන්න බෑ. එතකොට අපිට තිබුණ නෑ මේක මේ අපේ වටිනාකමක් තිබුණ නෑ. එතකොට අපිට හොයා ගන්න පුළුවන් ඒක චතුරංග හරහා සෙට් වෙනවා ඔය ජොලි මල්ලි කියන එක නම්. ජොලි මල්ලි උෂාන් ඔය ඒ හරහා තමයි මේ ඕලාරේ කියලා නම ගොඩ නැගෙන්නේ. ඕලාරේ නම ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ දැන් සංගීත කණ්ඩායමේ අවුරුදු කීයක්ද? අවුරුදු 5යි. කෙටි කාලයක් වැඩි කාලයක් වසර 5ක් වගේ පොඩි කාලයක්. හැබැයි වෙනස්කම් රාශියක් කරා. වෙන. ඒ කියන්නේ එලිමහන් ප්‍රසංග වේදිකාවේ කතා කරන නමක් වුණා ඕලාරේ. පැහැදිලිවම. අද ඒ නිසා තමයි මේ විදිහට රොන් ටර්න් එකට අපි එන්න කියලා කතා කරේ. හැමෝම කතා බහට ලක් වෙන සංගීත කණ්ඩායමක් ඕලාරේ. හරි. දැන් ඔයා කිව්වා මේ චතුරංගත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ රට ගැහුවේ කියලා. එතකොට මේ වෝලාරේ බෑන්ඩ් එක සැබෑ අයිතිකරුවා කවුද? සැබෑ අයිතිකරුවා ඉන්නේ මම. රයිට්. ඔයාගේ නමද රෙජිස්ටර් වෙලා තියෙන්නේ? රෙජිස්ටර් වෙලා තියෙන්නේ මගේ නමද. හැබැයි ඩිල් මෙහෙම දෙයක් තියෙන ලෝකේ කවදාකවත් මගේ කියලා දෙයක් නැහැ ඩිල්. ඔව්. මේ කවදාකවත් මේ මට මමත් අයිති නැහැ. ඒකින්ද මම ඒක ඔළුවේ දියන් ඉන්නේ නැහැ. මේක පොදු දේපලක්. වෝලාරේ කියන්නේ පොදු දේපලක්. රයිට්. හරි. මේ රොෂාන් අක්මීමනත් එක්ක එකතු වෙලා දැන් කලමනාකාරීත්වය වෙනස් වෙනානේ. දැන් සමහර කට්ටිය කියනවා ඔයා මේ හීන් නූලෙන් ගේමක් ගහලා මුලින් පටන් ගත්ත කට්ටිය පැත්තකට විසි කරලා දාලා දැන් ඔයාගේම ගමනක් වා යනවා කියලා. එහෙම කියනෝනේ. මොකද චතුරංගත් එක්කනේ දැන් ගමන පටන් ගත්තේ. දෙන්න එකතු වෙලානේ වැඩි අරගෙන ගියේ කලම මැනේජ්මන්ට් එක. දැන් චතුරංග පැත්තකට විසි කරලා ඔයා වැඩි හදාගත්තට පස්සේ පාත් එක ආවට පස්සේ ඔයා මුල අමතක කරා කියලා කට්ටිය කියනවා. ඒක ඇරිලා මෙහෙමයි. සමහර අයට ඕක දකින්න විදිය තියෙනවා. එතකොට චතුරංගව විසි කරාව කියන්න පුළුවන්. චතුරංග මාව විසි කරා වෙන්න කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. චතුරංග පැත්තට ගියා. මම මගේ පැත්තට ගියා. මේක එක මාර්ගයක ආපු දෙන්න දෙපැත්තකට ගියා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එළිය කතා කරන්න පුළුවන් එක දේවල්. ඒවලට උත්තර බඳින්න බැරි දෙයක් මට. ඒ කියන්නේ අර සමහර වෙලාවට මුලින් වැඩේ පටන් ගමු කියලා කතාවට ඇවිල්ලා පස්සේ වැඩේ ලස්සනට යනකොට වාඩි හිතනවා නියම් පොඩි ලෝභකමක් ආවා මේක මගේ ගමනක් ගියා නම් හොඳයි වගේ. නෑ ඩිල් එහෙම දෙයක් නෑ. මේ මම වාඩි ඉස්සලා ජීවනේ. මේක මම අද හිටියා හෙට නැති වෙන්න පුළුවන්. ඒකින්ද මේ ලෝභකමක් කියලා මට මං කෙරෙහි ලෝභකමක් නැත්තම් මට සාමාන්‍ය මේ බෑන්ඩ් එක කෙරෙහි ලෝභකමක් නෑ ඩිල්. ඒක වැරදි අර්ථකථනයක්. රයිට්. සංගීත කණ්ඩායමේ තවත් දක්ෂයෙක් වැඩ්ඩෙක්. සංගීත කණ්ඩායමේ හැමෝම දක්ෂයි. අද හැමෝම එකතු කරගන්න බැරි වුණා. ඉතින් බේස් ගිටාර් වාදක ශිල්පියා මේ එරංග මේ ඔයාටත් එක තැනක ඉන්න බෑ නේද? මොකද අපි දන්නේ විදියට සංගීත කණ්ඩායම් ගණනාවක් හිටියනේ. ඔව් එක තැනක ඉන්න බෑ කියන්නේ අයියේ ජීවිතේ අපේ ටාගට් එකක් තියෙනවා, අපේ ආසාවක් තියෙනවා, අපේ හැඟීම්. يعني මම ආස මේ වගේ තැනක ඉන්න ඕනේ කියලා තියෙනවනේ Tamanට කියලා දෙයක්. දැන් ඒ තැනට යනකම් ඉතින් අපි හරි තැන ලැබෙනකම් අපි හැම දෙයක්ම නම පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ, යන්න ඕනේ, ප්ලේ කරන්න ඕනේ, සෙට් වෙනකම්. දැන් මම ආයේකේම මම ප්ලේ කරෙදි බෑන්න.
ඔව් සින්දු කාමරේටම දෙක තුනකම මම මගිතන බංග තමයි මම හිතන ප්ලේ කෙනෙක් වශයෙන් ෂා එෆ් එම් එකේ සින්දු කාමරේ වැඩිපුරම ප්ලේ කරලා තියෙන එක්කෙනා. දහවෙනි වතාවක් ප්ලේ කරා මේ ළඟදී. මොකද බෑන්ඩ් ගණනාවක් එක ඇවිල්ලා ඇවිල්ලා ඔව් එනවා. මේ ඉතින් මම දැන් හරි තැනකට වැටලා තියෙනවා. මම ආසම තැනකට. මම බලමු ඉස්සරහට යමු. එතනින්. ඉස්සරහට යද්දි ඕලාරේ අයින් කරලා වෙන බෑන්ඩ් එකට යන අදහසක් එහෙම හිතේ තියෙනවද? දැනට නැහැ. දැනට නැහැ. වාගේ ටාගට් එක වාගේ ටාගට් එක බොලාරේ සමග යන්න තමයි. මොකද අපේ ඉන්න කට්ටිය එකම මයින්ඩ් එකක් තියෙන කට්ටියක් ඉන්නේ. කියන්නේ අපේ බෑන්ඩ් එකේ ඉන්නේ එලිමහන් ප්‍රසංග වේදිකාවට අමුතු දෙයක් කරන්න පුළුවන් ඔළුවේ තියෙන කට්ටිය. දැන් හිතන්නකෝ, දැන් අපි ඇත්තම කියනවා නම් ලොකු ලොකු බෑන්ඩ් අපි දිහා බලාගෙන හැඩ ගැහිච්ච කාලයක් මේක. ලොකු ලොකු බෑන්ඩ්. ඔව් ලොකු ලොකු බෑන්ඩ්. මොනවද බෑන්ඩ්? ෆීල්ඩ් එකේ අපිට වඩා ඉස්සරහින් ඉන්න බෑන්ඩ්, අපිට වඩා කාලයක් ෆීල්ඩ් එකේ හිටපු බෑන්ඩ් සහ අපිට වඩා එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය අපේ බලාගෙන දැන් වෙනස් වීගෙන පවතිනවා. ඒක අපිට සතුට. යම් යම් දේවල් වෝලාරේ දේවල් ඒ කට්ටිය අරගෙන නිහතමානීව ඒක ආඩම්බරෙන් අපි කියනවා. මොන වගේ දේවල්ද වෝලාරේ අරගෙන තියෙන අනිත් දේ? අරගෙන තියෙන්නේ සද්ද. සද්ද කොපි කරන්න හදන. කොපි කරන්න කියන්නේ හොඳ සද්දයක් දෙන්න හදනවා. ඇත්තම කියනවා නම් අපි බීට් බෑන්ඩ් එකක් වශයෙන් පටන් අරගෙන මේ කාලේ වෙනකොට අපි ඉලෙක්ට්‍රික් සංගීත භාණ්ඩ වලින් එකෝස්ටික් සද්දයක් එලියට දෙන උපරිම ඒ එකෝස්ටික් සංගීත එකෝස්ටික් සද්දයක් ගන්න උපරිම ට්‍රයි එකක් දෙනවා. ඒ කියන්නේ අපි මං හිතන්නේ අපේ සද්දේ බොහෝ දුරට ප්‍රේක්ෂකයා වැළඳගෙන තියෙනවා මේ කෙනෙකුට. ඔකේ ඩිලන් මට පොඩක් එකතු කරන්න දෙනවා කතාව. Yes. ඩිලන් ඔය සද්දේ හදන්න අපි ඩිලන් මාර කට්ටක් කෑවා. ඒකට මේ ප්ලේස සමහර ප්ලේස්ලා මේක වැළඳ ගන්න තු ගියා යන්න. හරිද? හැබැයි මේකෙදි මාරම කට්ටක් කෑවා මේක හදන්න. සමහර අපිට ඒ කාලේ වැඩ නැහැ. අපි මේ කියන්නේ මොකද ඔය ඉන්ඩෝ කොන්සෙප්ට් තමයි මේක. මේ අපි එළියට ගෙනියන්නේ රුපියල් 3000 ටිකට් එක රුපියල් 5000 ටිකට් එක අපි රුපියල් 500 200 300 විකුණන තමයි මේක එළියට අරන් ගියේ. එතකොට සමහර සංවිධායකවරු අපිට වැඩක් දෙන්නාම සමහර අය කියනවා මචං මේ හෙට ගහන වැඩේ හෙට ගහන බෑන්ඩ් එක තමයි අවුල තියෙන්නේ. හැබැයි මචං පොඩි අවුලක් මචං මේ කියනවා. හැබැයි ඉතින් අපි ගිහිල්ලා ගහනවා. ගාපුවාම සංවිධායකවරු අපිට කතා කරලා කියනවා ඊයාවලා කිව්වනේ මෙහෙම අර බෑන්ඩ් හතරම ගෙවුවා මේ දේ වෙයි කියලා. හැබැයි එයා මට දීලා තිනවා ඊට පස්සේ අප්‍රේල් මාසේ 12 වෙනිදා වැඩක්. ඒකත් කැන්සල් වෙනවා. හැබැයි එහෙම දෙයක් අපි මේ අපේ හැමදේම නැති කරගෙන තමයි අද මේ තත්ත්වයට ආවේ. මේ තත්ත්වෙ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අද අපිට ආඩම්බරයි. අපි මේ කරපු දේ ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් මේ වෙනකොට කරන්න උත්සාහ කරනවා. ඒක තමයි වෙන්න ඕනේ. මේ අපි කෙරුවයි කියලා මේක අපි බදාගෙන ඉන්න හොඳ නැහැ. ජනප්‍රිය බෑන්ඩ් කියලා නම් වශයෙන් කියන්න පුළුවන්ද? නෑ, දැන් ඕක දන්නවනේ සමාජ මාධ්‍ය ජාලේ හැම තැනම ඕක දන්නවනේ. අපි කියන්න ඕනේ නෑනේ. අපි කියන්න ඕනේ නෑ ඩිලන්. මොකද හේතුව මේ මේ මිනිස්සෙක් දෙයක් කරන්න හොඳ දෙයක් බුද්ධි. දැන් කරන්නේ මෙතනට ඇවිල්ලා මේ ආයතනයට හොඳ දෙයක් සේවයක් කරන්න. ඈ එතන නැත්තම් ඔබේ රසිකයාට හොඳ දෙයක් ෂා එෆ් එම් එක හරහා කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඒ වගේම තන් තව දෙයක් කියනවා අපි ඔය දේ වෙනස් කරන්න හදනකොට ගොඩක් කට්ටිය කිව්වා ඔක වෙනස් කරන්න එපා. ඒ කියන්නේ ඔක හරියන්නේ නැහැ ෆීල්ඩ් එක. උඩුගම් බලා යන්න හදන්නේ කියලා. ඕක අපි වෙනස් කරන්න හදුවනේ ඔක ඉලෙට් එක. අපි කෝස්ටික් එකක් දාලා ට්‍රිගර්ස් දාලා ගහන්න හදනකොට ගොඩක් කට්ටිය කිව්වා අපිට වඩා ගොඩක් ජේස්ටිව කිව්වා එපා ඔක කරන්න. ඕක හරියන්නේ නැහැ ෆීල්ඩ් එකට. ඕක ඔයාලට හරියන්නේ නැහැ මල්ලී ඔක නවත්තන්න කියලා අපි මේ කරේ. නමුත් අපේ මේ ටාගට් එක හැවිටියා. නමුත් දැන් සාර්ථක ඇති. හරි. වෝලාරේ සංගීත කණ්ඩායමේ ඔයාගේ කාර්යභාරය? මම බේස් ගිටාරිස් සහ සිංගර්. එච්චරයි. නෑ, ඉතින් එහෙට තවදී. ගීතවල ගිලන් ගීතවල දැන් අද ගී සින්දුවක් බලනවා නම් කෝස්ටික දාන්නේ එරංග. කිසි ප්‍රශ්නයක් නෑ සින්දු යනවා නම් ඊයරක බැලුවා මෙතන මචන් ඩී එකක් යන්නේ දාගන්න කියලා. එහෙම දක්ෂෙක් මට ඉන්නවා. ඒක නිසාද එළිය කට්ටිය කියන්නේ? ඒක නෙවෙයි පිරිවරක්. ඔව්, ඒක නිසාද එළිය කට්ටිය කියන්නේ ඔයා සංගීත කණ්ඩායම ඇතුලේ පොරක් වෙන්න හදනවා කියලා? පොරක් වෙන්න හදනවා කියලා මේ බෑන්ඩ් එකේ වෙන්න හදනවා කියලා නෑ, පොරක් කියලා කියලා දෙනවා. වෙන්න හදන්නේ මමුතේ වෙන්න දෙයක් නෑ. ඒ දිහානේ පොරක් තමයි. පොරක් තමයි. රයිට්. කෙටි කාලයක් ඇතුළත සංගීත කණ්ඩායම හැමෝගෙම කතාබහට ලක් වෙනකොට සංගීත කණ්ඩායමින් ඉන්න සමහර ශිල්පීන් මුදලට වෙන්දේසි වෙන්නේ ඔයාගේ මක්කරි ප්‍රශ්නයක් නිසාද? නෑ, ඒක සාධාරණයි ඩිලන්. හැමෝගෙම දැන් ඔය ඉරංග කිව්වනේ, ඉරංගගේ අරමුණක් තියෙනවා. ඒ අරමුණට යන්න සමහර දේවල් කරන්න වෙනවා. දැන් හිට කියන්නේ ඉරංග ගියා කියලා කරන්න දෙන්න ඉරංග ඔයා යන්න. මම එතකොට ඉරංගට වඩා හොඳ කෙනෙක් මෙතන දාගෙන මගේ අරමුණට යන්න. මම මගේ අරමුණ සහ තව ප්ලේස් එකක් ඉන්නවනේ. එයාගේ අරමුණ, ඒ අයගේ අරමුණට යන්න මම මේ දේ මීට වඩා හොඳට කරයි යන්න ඕන. ඒක තමයි. ඒක ඉරංග ගියා කියලා නැත්නම් තව ප්ලේ එකක් කෙනෙක් ගියා කියලා මං එයා දිහා අයියෝ මෙයා ගියානේ කිය බලන් හිටියම් ඒක මං අසාර්ථක කෙනෙක් කිනවා. රයිට්. ඒක නිසාද කට්ටිය කියන්නේ රොෂාන් අක්මීමන තමන්ගේ ටාගට් එක ගන්න ඕනම දේක් පාවිච්චි කරනවා කියලා? ඒකට කරන්න දෙයක් නැහැ.
කෙනෙකුට හිතන්න පුළුවන් මම වැරදි තීරණයක් ගත්ත කියලා. හැබැයි මම මේ කණ්ඩායමක් වශයෙන් ඔලාරේ නම වෙනුවෙන් තමයි කරන්නේ. ඔයාට එළියේ වැඩ හදාගන්න, වැඩ රැල්ලක් හදාගන්න එළියේ වැඩ තියෙනවා කියලා පෙන්වන්නද ඔයා ෂෝ ඕගනයිස් කරන්නේ? නෑ, එතන වැරදි. මොකද මට වැඩ තියෙනවා කියලා පෙන්වන එක නිකන් බොරුවක්. මේ මේ අර සමහරට හුලංගේ බැලුමක් වගේ වෙනවා. ඒක බොරු කතාවක්. මම එහෙම දෙයක් නෙමෙයි කරන්නේ. මට ඕන වෙන්නේ මම කරන වැඩේ මේ බෑන්ඩ් එකේ ප්‍රමිතිය ඉහළ මට්ටම තියෙන හොඳ වැඩක් කරන්න. නැතු ඔබ බලන්න මම කවුරුත් කිය මම සාමාන්‍ය වැඩක් කරොත් කරන්නේ ඒ වගේ එකක්. ඔයා ෂෝ ඕගනයිස් කරනවා? එහෙම නෑ. මම සමහර අවස්ථාවට හොඳ වැඩක් හොඳ දෙයක් දෙන්න ඕන හිතුනොත් මම එහෙම දෙයක් කරනවා. නෑ, සාමාන්‍ය මට අතර ගහලා මෙතන ගහලා ඒ වගේ වැඩ මේ මම සංගීතකරුවෙක් නෙමෙයි. රයිට්. ඔයාගේ නියම ලීඩර්ෂිප් එකක් තියෙනවා නම් සංගීත කණ්ඩායමේ ශිල්පීන් වඩ කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. හැබැයි ඔයාට කට්ටිය පාලනය කරන්න අමාරු කියන්නේ. එහෙම එකක් නෑ. කවුද කියන්නේ? කට්ටිය වෙලාවට එන්නේ නෑ නේද? සාමාන්‍යයෙන් ඔක ඕනම ආයතනික වෙන දෙයක් නේ. ඉන්නා වෙතන ගොඩක් දේවල් තියෙනවා. හිතන්නකෝ අද රටේ බලන්න අපි සාමාන්‍ය අපි සිංහල ජාතිය ගැටෙමු කියන්නේ. අපි සාමාන්‍ය වෙලාවට වැඩ කරනවා වැඩි. එහෙම දෙයක් තියෙනවනේ. ඈ? හැබැයි මම උත්සාහ කරනවා මම වෙලාවට වැඩ කරන්න. එතකොට මගේ පස්සෙන් අනිත් අය හරි එයිනේ. හරි. ඒත් තාම කටි හැදිලා නැහැ නේ. අමාරුයි. අපි හදාගමු ඉස්සරහට. සමහර දේව මොකක් හරි දෙයක්. ඒ කියන්නේ වට අත්දැකීමක් මේ අපේ සංගීත කණ්ඩායමේ මේ ප්ලේස්ස සම්බන්ධ අත්දැකීමක් තියෙනවා ඒ සම්බන්ධ වෙලාවට වැඩ කරන්නේ. දන්නේ නැද්ද එළි කතා වෙන දේවල්? කතා වෙන දේවල් තමයි මේ. එනංග මොකද කියන්නේ? ඔව් ඉතින් පොඩි පොඩි වෙලා යන වෙලා හැමදාම නෑ ඉතින්. දැන් ලයිට් එක එහෙම වෙනවා ඉතින්. ඒක අදත් පොඩ්ඩක් ඉන්නේ නෑ කියන්න මට. එහෙම නෑ වෙලාවට එනවා. අපි මොකද අද ප්‍රැක්ටිස් නම් හෙට නේ සෝරි ඊ එනවා. ඒ කියන්නේ කලින් දවසේ ඇවිල්ලා ඉන්නවා අපේ ප්‍රැක්ටිස් රූම් එකේ. හරි. මේ වෝලාරි සංගීත කණ්ඩායමට කියලා තමන්ට කියලා සින්දු නෑනේ. තියෙනවා. කවුද නෑ කියන්නේ? කවුද නෑ කියන්නේ? ආ තියෙනවා වෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි. තියෙනවා. හරි තියෙනවා. හැබැයි ඒවා ජනප්‍රිය නෑ නේ මිනිස්සු කතා වෙන්නේ. ජනප්‍රිය වෙන්නයි තාම එළියට දෙන්නේ නෑ. බෑම් එක සින්දු හදලා තියෙනවා. නමුත් අපි ඒක හරි වෙලා වෙනකන් හරි රූපරාම රචනා කරනකන් හරි කෙනෙක් හම්බ වෙනකන් දැන් ළඟදම එනවා. මේ හෙට අනිද්දම එනවා. ප්‍රසංගවල ගහනවා. ඔව් ප්‍රසංගවල අපි ගහනවා. අපි කලින් ගහලා තියෙනවා ෂෝස් වල. තාම එළියට දෙන්නේ නෑ හරියට ඒක. බෑන්ඩ් සෙෂන් එකට වෙනම කලර් එකක් ගන්න දිනේෂ් තරංග එකතු කරගත්තේ ඒ නිසාද? මෙහෙම දෙයක් තියෙනවා. දිනේෂින් අපිට වාසිත් තියෙනවා, ලාභත් තියෙනවා. දිනේෂින් දා බැනුම් අහන අවස්ථාවලුත් තියෙනවා. සමහර ප්‍රසංග වල ගියාම දිනේෂ් තව වැඩ ගත්තාම දිනේෂ්ට එන්න බැරුව ගියාම බැනුම් අහන අවස්ථාවල් තියෙනවා. ඒකනේ ලාභ වෙන්න පුළුවන් පාඩු වෙනවා. මම සමස්තයක් වශයෙන් ගත්තාම දිනේෂ් ගත්තාම ලාභයක් තියෙනවා කියලා කියනවා. සමහර දේවල් ඉතින් එයාගේ ඒ කියන්නේ දිනේෂ්ට තියෙන ජනප්‍රියභාවය හරව ගන්නවා සංගීත කණ්ඩායමට ඒක වාසියක් කරගන්න. නෑ මෙහෙමනේ ඩිලන්, එහෙම ඒ මේ කෙනෙකුට ඒ විදිහට දකින්න හිතන්න පුළුවන්. ඇයි ඒක ඇයි දිලේෂ් ජනප්‍රිය තරුවක්. හැබැයි අපි කරපු දෙයත් එක්ක සමහර දිලේෂ් මේක මේ අපි වෙන දෙයක් බීට් බෑන්ඩ් කලාවේ එළිය ගහන එක ගැහුවා නම් දිලේෂ් අපේ එකට එන්නේ නැති වෙන්න පුළුවන්. මං සාධාරණද කියන එකද ඔයා තමයි හිතන්නේ තීරණය කරන්න ඕනේ. සමහරවිට අපි මේ ගහන දේ මේ ඒකෝස්ටික් සද්දේ ඉලෙක්ට්‍රොනික සංගීතයෙන් ඒකෝස්ටික් රහක් දුන්නේ නැත්නම් දිනේෂ් වලාරේ සංගීත කණ්ඩායම සම්බන්ධව තීරණ ගන්න නැති වෙයි. හැබැයි අපි හැම දෙයක් කරපු ඉඳලා තමයි දිනේෂ් අපිත් එක්ක ආවේ. හැබැයි දිනේෂ් ආපු එක අපිට ලොකු හයියක් වුණා. ආභරණයක්. රයිට්. ඉතින් දැන් කෙටි කලක් ඇතුළත සංගීත කණ්ඩායම ජනප්‍රිය වුණා. ඉතින් මේ කෙටි කාලය ඇතුලේ දිනේෂ් වගේ චරිතයක් ඇයි ඔයාට හදන්න බැරි වුණේ? පිටින් කෙනෙක් ඇයි ආදේශ කරගන්න උත්සාහ කරන්නේ? ඒක මම ඩිලන්ට කියන්න ඩිලන් දැන් අපි මේ වෙනස් සද්දයක් නේ අරන් ආවි. අපි මුලින්ම බැලුවේ දිනේෂ් මේ කවුද සෝරි ඩිලන් අපිට මේකේ සද්දේ හදන්න ඕන. මේ සද්දේ අපිට එළියට දෙන්න ඕන. එතකොට අපිට තිබුණ නෑ අපේ කෙනෙක් ජනප්‍රිය කරලා මෙතන එළියට දාන්න. අපිට ඕන වුණේ මේ වෙනසක් ගන්න. දැන් හැම බෑන්ඩ් බෑ සංගීත කණ්ඩායමක ඉන්නන ඩිලන් ජනප්‍රිය තරු ඈ හැබැයි සංගීතේ වෙනසක් කරලා නෑනේ. අපි එහෙම දෙයක් කරානේ. බය නැතුව මට කියන්න පුළුවන්නේ මගේ සංගීත කණ්ඩායමේ ප්ලේයර්ස්ලා එකතු වෙලා චතුරංග මේකට මූලික වුණා. ඇත්ත කියන්න බෑ. මේ චතුරංග ගැන කතා කරේ නැත්නම් මල්ලි අපි වැරදි. හරි චතුරංග මූලික වෙලා කටයුතු කරා. ඒක මේ අපි බොරු ගන්න ඕනේ. එයා ගියා නම් මම ගියා. එහෙම එයා තම සමායට අපි තව ප්ලේයර්ස්ලා හිටියා. එයා ගියාට පස්සේ
කෙනෙක් කරපු දේවල් අපිට හංගන්න බෑ. ඒක අපි බොරු කාර වෙනවා. ඔයාට මූණ්ඩ එකක් කතා කරලා තව තැනක හිතේ එකයි එහෙම එහෙම බෑ. හරි. රොෂාන් අක්මීමණට අනිත් සංගීත කණ්ඩායම් වේදිකාවේ සින්දු කියන්න ඉඩ දුන්නේ නැහැ කියලා මුලින් කිව්වා. අනුගේ සින්දු කියන්න තමයි ඔයාලා ඉඩ දුන්නේ. ඔයාගේ සින්දු කියන්න ඔයාලා ඉඩ දුන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ ඔයාගේ සින්දු ඒක හැමෝම නෙමෙයි. බොහොමයක් සංගීත කණ්ඩායම්. ඒ කියන්නේ සමහර සංගීත කණ්ඩායම් තුල මම ඉන්ඩිස්ට්‍රල් සින්දු ටික බලලා වේදිකාවට ගියාට පස්සේ එතන අද ෂෝ එක එතන බලලා ගහපු සංගීත කණ්ඩායම් තිබුණා. හරි. දැන් බොහොමයක් සංගීත කණ්ඩායම ඔයාලට අවස්ථාව දුන්නේ නැහැ කියලා කියනවා. හරි. ඒක තමයි පැත්තකින් තියමුකෝ. දැන් තමන්ගේ සංගීත කණ්ඩායමේ සෙෂන් එක තුල ඔයාගේ සින්දුවක් නැහෙනේ. මම කියන්නේ මෙහෙම නෙදිලන් සින්දු තියෙනවා. දැන් මේ වෙලාවේ රොෂාන්ක් මෙවනෝ හදලා වැඩක් නැහැ. රොෂාන්ක් මෙවන හදන්න ඕනේ නැහැ මට. මට ඕනේ බෑන්ඩ් එක හදන්න. හැබැයි ඕක හොඳම උදාහරණම චතුරන්. නෑ නෑ හරි. ඔයා කිව්වා ඔයාට අනිත් බෑන්ඩ් සින්දු කියන්න දෙන්නේ නැති නිසා තමයි ඔයා බෑන්ඩ් එකක් හදාගත්තේ කිව්වා. හදාගත්තට පස්සේ සින්දු කියන්නේ නැහැ නේද? මේකනේ මට දැන් ඕන උනේ මේ ඩිලන් බෑන්ඩ් එකක් හදන්න. රොෂාන්ක් මෙවනෝ හදන්න නෙමෙයි. රොෂාන්ක් මෙවන හැදේ. රොෂාන්ක් මෙවන හැදේ ගහක් පැලයක් හිටවුවට පස්සේ ගහක් හැදිලා අතු හැදිලා මල් ඇවිල්ලා ගේ ඊට පස්සේ තමයි ගෙඩියෙන්නේ. සමහරි මේ ගහේ රොෂාන්ක් මෙවන කියන ගෙඩියක් ඉන්න පුළුවන්. මේක කාලයක් ඒ සමාන නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බොලාර කියන නමක් ඇවිල්ලා තියෙනවා. රයිට්. රංග. ඔයා මේ දොඩන් ගොඩ බදාගත්ත වගේ තමයි වැඩ කියලා කට්ටිය කියනවා. ඔව් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම බදා ගන්නවා. ඔක්කොම බදාගෙන. දැන් වෙනම ඩාන්සින් ගෲප් එකකුත් කරගෙන යනවා. ඒකත් කරනවා. එතකොට මේ ඔක්කොම කරගන්න පුළුවන්ද? පුළුවන්. මොකද සංගීත ගණ්ඩායම මට මාර සහයයක් අම්මන. ඔක සංගීත ගණ්ඩායම මට ඩාන්සින් ටීම් එක කරන්නත් ෂෝ දෙනවා. සංගීත ගණ්ඩායම ෂෝ දෙනවා. සහ නමුත් මම ඩාන්සින් ටීම් එකක් කරනවා කියලා මම කියන්නේ නැහැ. මොකද මගේ වයිෆ් ඒ ටික කරගෙන යනවා. මම මේ රංගපණ්ඩාර ඩාන්සින් ටීම් එකක් කරනවා කියලා එළියට දීලා නැහැ කොහෙවත්. මේ ලඟදර වලාරේ සංගීත ගණ්ඩායම සමාජිකයෙන් නමුත් ඒ හරහා මගේ මැනේජ්මන්ට් එක කරනවා. හස්තේ වාගේ ඇති. හස්තේ මගේ ඇති. කියන්නේ මම කරනවා කියලා කවුරුත් දන්නේ නැහැ. නූල 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 අතේ තියන් ඉන්නවා. එළියට දාන්නේ වාගේ. මම කියලා කියන්නේ නැහැ. ඩාන්ස් වයිෆ් හරහා ඒක යන්නේ. ලංකාවේ සංගීත කණ්ඩායම ගණනාවක් ගත්තට පස්සේ top 5 සංගීත කණ්ඩායම පහ කියන්න කිව්වොත් ඔයා මොකද කියන්නේ මේ කාලේ? මේ කාලේ top 5 මම ඇත ලෙජන්ඩ්ස්ලා ඉස්සලා මතක කරනවා මේරියන්ස්ලා. ජිප්සීස්, ඉන්ෆිනිටි, 242 නිවුස්. ඒ අතර ඩොවාගේ නම නැහැ නේ. හරි top 5 වෙන තව කල් තියෙනවා අපිට. කොච්චර කාලෙකින්ද? තව ළඟදි මේනවා. ඒ තාම top 5 අතර නැහැ. මොකද අපිට තව හැදෙන්න තව ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ සංගීත කණ්ඩායම අතරින් ගත්තට පස්සේ ඔයා හිතන විදියට වෝලාරි තියන්න පුළුවන් තැන මොකද්ද? Number 6. එතනින් පල් එතනින් මං හිතනට බීට් බෑන්ඩ් කලාව ඇකෝස්ටික් නේ කියන්නේ. ඔව්. බීට් බෑන්ඩ් සයිඩ් එකෙන් මම මේ දැන් නම්බර් 1 කියලා බෑන්ඩ් නේ කිව්වේ ඒකෝස්ටික් ඉලෙක්ට්‍රික් පැත්තක් කතා කරේ නේ. පොදුවේ නේ ඇහුවේ එක දෙකද මම 1 2 3 4 5 මම මට සෙට් හිතන විතර කිව්වා. බීට් බෑන්ඩ් කලාවේ නම්බර් 1 අපි. බීට් බෑන්ඩ්. ඔව් බීට් බෑන්ඩ් කලාවේ. නම්බර් 1 අපි. ඒක ආඩම්බරෙන් කියන ඕන වෙලාව බයනතෝ කියනවා. කවුරු හරි කියනවා නම් ඇටැක් ප්‍රසංගයක් පවත්තුම කියලා ඕන වෙලාව ඕන බෑන්ඩ් එකක් බීට් බෑන්ඩ්. ඔව්. කරන්න අපි සූදානම්. දැන් එතකොට මේ වෙනකොට කොහොමත් සමාජයේ සහ මේ ක්ෂේත්‍රයේ මතය තියෙන්නේ වෙනත් සංගීත කණ්ඩායම්නේ. ඔව් වෙන්න පුළුවන්. ඒ එයාලගේ එක්ස්පීරියන්ස් එක සහ එයාලා හිටපු කාලය සීමාව අනුව ගැට්ටිය ප්‍රේක්ෂක ලොකු ප්‍රේක්ෂක ෆෑන් බේස් එකක් තියෙනවානේ. ඉතින් අපිට ෆෑන් බේස් සෑහෙන චුට්ටක් අඩුයි. නමුත් අපි ඉස්සරහට දැන් කියන්නේ දක්ෂයවතින් අපේ බෑන්ඩ් එක නම්බර් 1 බීට් බෑන්ඩ් කළා ලංකාවේ. මං කියනවා ඒක ඉකොස්ටික් කලාවෙන් ගත්තරතාවෙන් 6 වගේ 6 නේ. අව නම්බර් 6 දාන්න පුළුවන්. හරි. අවුලක්ම නැතුව දාන්න පුළුවන්. හරි. ඔයා දැන් රොෂානක් මීමන මෙතන නැහැ කියලා දන්නකෝ. හරි හිටිය ඉන්නව හරි නැහැ කියලා කමන්නේ ඕන විදිහට දන්නකෝ. ඔයා දැන් සංගීත කණ්ඩායම් ගණනාවක හිටියා. ආ. ඔයාට සෙට් උන හොඳම නායකයා කවුද? සෙට් උන හොඳම නායකයා ප්‍රසන්න අයියා අපේ ලියාරා. ප්‍රසන්න ගුණසේකර. ප්‍රසන්න ගුණසේකර. ලියාරා සංගීත කණ්ඩායම. රයිට්. ලියාරා සංගීත කණ්ඩායම තමයි අපි ෂාෆ්. එයා තමයි මා ෆීල්ඩ් එකට ගත්ත කෙනා. ආහා. සතුටුයි මුල මතකයි. මටත් මුල මතක නිසා ඒක කියන්නම ඕනේ මේ කතාවේ. ෂාෆ්ම සින්දු කාමරේ ආරම්භක සංගීත කණ්ඩායමත් ලියාරා. ඔව්. මම ඉස්සෙල්ලාම මගේ සංගීත කණ්ඩායම ලියාරා.
වඩමුත් ප්‍රශ්නයක් නැහැනේ එහෙම නෑ එහෙම තමයි මුලමතක තියෙන්න ඕන ඒ වගේ ප්ලේස් ලයින් ඕන මේ ගමනේ අපිට යන්න ලේසි නියමයි සතුටුයි අද අපි කතා බහ රෝන් ටර්න් එක බොහොම ලස්සනට ගලාගෙන ගියා දෙදෙනාගේ පැත්තට ප්‍රශ්න එක එක විදිහට දෝලණි වුණා ඒවට 6ව 4ව දුන්න කට්ටිය ඉතින් කට්ටියට බාරයි වෝලාරේ ගමන අරගෙන යන වෙලාවේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න එහෙනම් ඉතින් අදට අපි කතා බහට එන්ඩ් එකක් දෙන්න හදන්නේ අවසානයේදී මොකද්ද කියන්න තියෙන්නේ කාටද ස්තුති කරන්න ඕන ඇත්තටම ඩිලන් මේ අපි ඉලෙක්ට්‍රික් සංගීතය තමයි කොස්ටික් ගැහුවේ ඉතින් මේක ප්ලේ කරද්දී අපිට යම් යම් ප්‍රශ්න රාශියක් ආවා එයිදී අපිව අතහැරියේ නෑ අපි වට එක් වෙච්ච රසික පිරිසක් හිටියා එන්නේ රසික පිරිසට ඇත්තටම හදවතින්ම ස්තුතියි අපිත් එක්ක හැමදාමත් ඉන්න ඉස්සරහට ඔයාලා වෙන වෙනස් දේවල් ඒ වගේම තමයි ඩිලන් මේ විශේෂ ස්පෙෂල් තැන්ක්ස් කරන්න දිනුමට හිරු මාධ්‍යාලයේ ගරු සභාපති රෙනෝ සිල්ලා මැතිතුමා ඇත්තටම වටිනා සහයෝගයක් දුන්න ඔයාලාරේ අපිට මුලින්ම ඔය ෂා එෆ් එම් සින්දු කාමරේ හරහා ඔයාලාරේ අපිව දන්නේ නැහනේ මේ වැඩේ කරාට පස්සේ මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න ෂා එෆ් එම් සින්දු කාමරේ හරහා එතකොට 25 වන ඇනවසරිය හිරු එතකොට ඒ හරහා අපිට මාර ගෞරවයක් වටිනාකමක් දුන්නා ඉතින් එතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම තමයි සියලුම කාර්ය මණ්ඩලයට ෂා එෆ් එම් හිරු එෆ් එම් සියලුම කාර්ය මණ්ඩලයට මාර මාදරේ ස්තුතියි ඉදිරියටත් ඔයාලාරේ අපි මේ ආයතනය සමග හදවතින් කටයුතු කරමු රයිට් එහෙනම් ඉතින් අදට අපි රෝන් ටර්න් එක මේ විදිහට එන් වෙනවා අපි ලබන සතියේ හොයාගෙන එන සංගීත කණ්ඩායම කවුරුන් වේවිද එහෙනම් එකෙම ජය ස්තුතියි ආඩත් එකෙම ජය දිගටම ඉන්න ශාත් එක්ක